අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. ලෝක කාන්තා දිනය අදයි. කාන්තාවන් මෙරට ශ්‍රම බලකායට එක් කර නොගත හොත් ඉදිරි ආර්ථිකයට වනදේ විපක්ෂ නායක පහදයි. පක්ෂ සලකුණු මාරු කිරීමට දේශපාලන පක්ෂ සඳහා ලබා දී ඇති කාල සීමාව හෙටින් අවසන්. එජාප සංධානයට තවමත් ලකුණක් නැහැ. කැලිඩෝ වෙරළ තීරයට ගිය ජනපති. අපව දාලා යන්න ඇති අය පමණක් මෙවර පාර්ලිමේන්තුවට එවන්න ප්‍රසන්න ජනතාවගෙන් ඉල්ලයි. COVID-19 හේතුවෙන් ඉතාලියේ පළාත් රැසක් වැසේ. සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව 107,000 ඉක්මවයි. ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් සියත අපතබන සටහනක් දැන් ජාත්‍යන්තර කාන්තා දිනයක් නම් කිරීම සඳහා ප්‍රථමයෙන් කතිකාවතක් ගොඩනැගුණේ ඩෙන්මාර්කයේ 1910 වසරේදී. එකම දිනයකදී ජාත්‍යන්තර කාන්තා දිනය සැඹරීමේ යෝජනාව 1911 වසරේ මාර්තු මස 8 දින ක්‍රියාවට නැගුණු අතර ලෝකයේ සියලුම කාන්තාවන් මෙම දිනය මහත් අභිමානයෙන් සමරනු ලබනවා. ඒ අනුව අද අප සමරන්නේ 109 වැනි කාන්තා දිනයයි. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ගැමි කාන්තාව බලගැන්වීම සහ සාගින්න හා දිලිඳුකම නැති කිරීම යන්නයි. ශ්‍රී ලංකාවේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ ඇය දිරිමත් රට සවිමත් යන්න තේමා කරගනිමින්. දියණියක, සහෝදරියක, බිරිඳක, මවක, මිතුරියක ලෙස කාන්තාව සමාජයේ ක්‍රියාකාරීව කටයුතු කරනවා. පුරුෂ කේන්ද්‍රීය සමාජ ක්‍රමයක් පැවතියත් අප රටේ බොහෝ පවුල් මාතෘ මූලික වීම විශේෂත්වයක්. වත්මන් ලෝකයේ කාන්තාවන් පිරිමින් අභිභවමින් අධ්‍යාපනය, දේශපාලනය ඇතුළු වෘත්තීය රැසක නිරත වන අයුරු දැකිය හැකි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාන්තා දිනයට සුභාශිංසනය කරමින් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කළා. සමස්තයක් ලෙස ශ්‍රී ලාංකීය කාන්තාව අත්කරගෙන ඇති ජයග්‍රහණය පිළිබඳව සතුටට පත්වන අතර කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහිව සියලුම ආකාර ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම් සම්පූර්ණයෙන් පිටුදැක ආදායම් උත්පාදනයට සමසේ දායක විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට තම රජයක් තුළින් කැපවන බව ජනාධිපතිවරයා එම නිවේදනය මගින් දන්වා තිබෙනවා. මේ අතර ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කාන්තා දිනයට සිය සුභපැතුම් එක් කර සිටියා. 2020 ආරම්භ වන දශකයේ කාන්තාවන්ට ශක්තිමත් හෙටක් උදා කරලීමට රජයක් වශයෙන් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බවට අග්‍රාමාත්‍යවරයා එම සුභපැතුම් පණිවිඩය මගින් දන්වා තිබෙනවා. ඉදිරි මහමැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවලට සලකුණ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ලබා දී තිබූ කාල සීමාව හෙටින් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. මේ අතර මැතිවරණයට පෙර දින විකාශය කරන ලද දේශපාලකින් සහභාගී වූ වැඩසටහන් නැවත නැවත විකාශය කිරීම සිදු නොකරන ලෙසයි මැතිවරණ කොමිසම මාත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයෙන් උපුටා ගැනීම. 2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති එහින් ඡන්ද විමසීම් කාල සීමාව 2020 මාර්තු 2 සිට ආරම්භව මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තෙක් ක්‍රියාත්මක වේ. මෙම කාල සීමාව තුළ මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වන මඟ පෙන්වීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(a)(5)(a)(1)(a)(9) ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව නිකුත් කරනු ලබන මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් පත්‍රයේ කාරව ලබා දේ. මේ වන විට දේශපාලකින් සහභාගී වූ පූර්වෙන් විකාශය කරන ලද විවිධ වැඩසටහන් එනම් දේශපාලන වැඩසටහන්, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන්, සංවර්ධන කටයුතු හෝ එවැනි ක්‍රියාකාරකම් හා සම්බන්ධ වැඩසටහන්, චිත්‍රපට, ටෙලිනාට්‍ය, සංගීත ප්‍රසංග, ගීතේරීම් වැඩසටහන් හෝ එවැනි ස්වභාවික වෙනත් යම් වැඩසටහන් නැවත නැවත විකාශය කරන බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබෙමින් පවතී.
මෙම වැඩසටහන් නැවත නැවත විකාශය කිරීම තරඟ කරනු ලබන යම් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් පමණක් නොව ඇතැම් අපේක්ෂකින්ද අන් අපේක්ෂකින්ට සාපේක්ෂව විශේෂ ප්‍රවර්ධනයක් සිදුවන බව නිරීක්ෂණය වේ. මැතිවරණයකදී සම භූමියක තරඟ කිරීම සඳහා සෑම අපේක්ෂකයෙකුටම ඉඩ ප්‍රස්ථාව සැලසීමේ අවකාශය මෙවැනි වැඩසටහන් විකාශය කිරීම තුළින් අභියෝගයකට පත්වන බැවින් මැතිවරණ කාල සීමාව අවසන් වන තෙක් පූර්වෙන් විකාශය කරන ලද ප්‍රචාරය කරන ලද හෝ පළ කරන ලද දේශපාලකින් සහභාගී වූ වැඩසටහන් නැවත නැවත විකාශය නොකර ලෙස දැනුම් දෙමි. උපුටා ගැනීම අවසන්. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා. ඒ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නිල නිවසේදී. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සිදු වී තිබෙනවා. හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ කොළඹ මලලසේකර මාවතේ පිහිටි පෞද්ගලික නිවසේදී මෙම සාකච්ඡාව සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සහභාගී වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක් වී තිබෙනවා. මෙම සාකච්ඡාව පිළිබඳ අප කළ විමසීමකදී සමගි ජනබලවේගයේ නියෝජිතයින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූ බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පවසන්නේ මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කිසිදු නියෝජිතයෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී නොවූ බවයි. කළුතර කැලිඩෝ විරලතිරේ සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැමිණියා. කළුතර උතුර කැලිඩෝ විරලතිරේ සංවර්ධන ව්‍යාපෘති අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්ුණා. කළුතර පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විරලතිරේට පැමිණියා. කළුතර උතුරු විරල තීරයේ කාතනයට ලක්ව ඇති අතර මීටර් පිළියම් ලෙස ගැඹුරු මුහුදෙන් වැලිගෙන විරල සංරක්ෂණය කිරීම ආරම්භුණා. මෙම ව්‍යාපෘතිය අධීර තුනකින් සමන්විත වන අතර මෙහි පළමු අධීර යටතේ කිලෝමීටර් දෙකක් දිග මීටර් 25ක් පළල කෘතිම විරල තීරයක් ඉදිකිරීමට නියමිතයි. අප්‍රේල් 20වනදා වන විට අධීර තුනෙහිම වැඩ නිම කළ හැකි වෙතැයි විරල සංවර්ධන ප්‍රධාන ඉංජිනේරු සුජීව රණවක මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. කළුතර දෙසට ගමන් කරමින් සිටි ජනාධිපතිවරයාගේ අවධානය මොරටුව පානදුරාශ්‍රිත දෛනික නගර පවිත්‍රකරණය කෙරෙහිද යොමු වුණා. නගරාශ්‍රිත පවිත්‍රකරණ කටයුතු විධිමත්වරින් සිදු නොවීම පිළිබඳවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී පළාත් පාලන නියෝජිතයන් සහ පොලිසිය නිලධාරීන් දැනුවත් කළා. ඒ අනුව එම අවස්ථාවේදීම පිරිසුදු කිරීමේ කටයුතු අදාළ නිලධාරීන් විසින් ආරම්භ කළා. දෛනික පවිත්‍රකරණ සේවා නිසි ලෙස සිදු නොවීම පිළිබඳව වහා පරීක්ෂණයක් කිරීමටත් හැකි ඉක්මනින් නගර පිරිසුදු කිරීමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා මෙම කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බවටද අවධාරණය කර සිටියා. කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක් ලබා දීමට වෙනම අණපනත් නිර්මාණය කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද මොරටුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවති සැමරුම් උත්සවයක් අද පෙරවරුවේ මොරටුව ශ්‍රීපාලි ශාලාවේදී පැවැත්වුණා. ඒ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලි චම්පික රණවක මහතා, හර්ෂිත සිල්වා මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඇයි මේ කාන්තාවන්ට විතරක් අවුරුද්දේම එක දවසක් වෙන් කළා තියෙන්නේ? ඇත්තට මේක හරි අසාධාරණයි මම කියන්නේ. එතකොට මේ 365 දවසෙන් 364ක් අපිට කාන්තාව මතක් වෙන්නේ නැද්ද? ඇත්තටම නැහැ. දැන් මම මෙතන ඉන්න අම්මලගෙන් අහන්න කැමතියි. මට කියන්න බලන්න ඔබතුමිය කියන්නද කියලා නැගිටි උදේ. පහට ඉරිදා දවසේ. මහත්ය කියලා නැගිටි. අටට. එතනම ඇති මගේ කතාවේ සාරාංශය. ඉතින් මේක තමයි අපි පටන් ගන්නනේ මෙතනින්. දැන් ඒතර සතිය දවස්වලට උදේ 4ට නැගිටිනවා. දැන් මේ අපේ නැත්ත මගේ මහත්ය දිහා බලනවා. යා බඩට බලනින්න මොකද මම උදේ 4ට නැගිටින්නේ නැහැ. ඉහලින් කතා කරනවා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ. එනමුත් රැකියා ශාස්ත්‍රය දිහා බැලුවම ද්විතීක තෘතීක සහ උපාධි අධ්‍යාපනය ලැබපු කාන්තා පරපුරේ විරකියා පුරුෂ පක්ෂයට වැඩිය 3 ගුණයකින් අද වැඩි. ඒක තමයි යථාර්ථය. අපි පැහැදිලි වෙනසක් එහි ඇති කරන්නට ඕන. ලෝක සමීක්ෂණ වලට අනුකූලව 20-25 වෙනකොට ශ්‍රම වෙළඳ පොලේ අවම කාන්තා සහභාගීත්වය නිසා අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 20ක පාඩුවක් සිදුවනවා කියන එක විශේෂඥින් ප්‍රකාශ කළා තිබෙනවා. ඒ වෙනස උදෙසා ජාතික වශයෙන් ප්‍රතිපත්ති ගොඩනගන්නට ඕන. කාන්තා පරපුරට
ලැබෙන අධ්‍යාපන නිසා පුහුණු මම විශ්වාස කරනවා මේ සමාජ අසමතුලිත භාවය තුළ ඒ වැඩසටහන් සියල්ලක්ම විශේෂිත වූ වැඩසටහන් විය යුතුයි අපි ස්ත්‍රී පුරුෂ සමානත්වතාවෙන් ඔබට ගිහිල්ලා කාන්තා ශේෂ්ත්‍රයට විශේෂ සැලකිල්ලක් ලබා දෙන්නට වෙනම විධිවිධාන අනපනත් නීති රීති චක්‍රලේඛ නිර්මාණය කළ යුතුයි කියලා මම තරයේ විශ්වාස එක්සත් ජාතික පක්ෂයේ සමග එක්වීමේ අවස්ථාව තවමත් සජිත් ප්‍රේමදාස මහතාට පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ඊයේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා චන්ද කොමසාරිස්තුමාට ලිපියක් ලිව්වා මෙවර මහමැතිවන්නේට අපි අලියා ලකුණෙන් තරම් කරන්න කියලා. ඇත්තෙන්ම මේ අවස්ථාවේදී මම ගොඩක් කනගාටු වෙනවා මොකද අපි කවදාවත් හිතුවේ නැහැ මේ පක්ෂය තුළ මෙවැනි අර්බුදයක් ඇති වෙයි කියලා. අපි දන්නවා මේ රාජපක්ෂලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් විනාශ කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළේ අර්බුදයක් ඇති කරලා කැඩුවා. මුස්ලිම් කොංග්‍රස් එක තුළ අර්බුදයක් ඇති කරලා කැඩුවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයත් එක සැරයක් අපේ කණ්ඩායමක් කඩාගෙන වැඩ කෙරුවා. අපිටත් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව පරාජයටපත් කරන්න. එහෙනම් අපිට බෙදිලා මේ ගමන යන්නට බෑ. අපි සිවුලු දෙනාම එකමුතු වෙන්නට ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්තුමා එතුමාත් සමග මගේ සහෝදර මන්ත්‍රීවරු ගණනාවක් දක්ෂ කණ්ඩායමක් එතන ඉන්නවා. ඉතින් එතුමාලත් එක්ක ඇත්තටම අපිට ගහගන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මඩ ගසා ගන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ දොර බහලා නැහැ. අපේ සජිත් ප්‍රේමදාස මහත්තුමාටවත් එතුමාත් සමග ඉන්න ඒ කණ්ඩායමට ඉතින් මං හිතනවා මේ නාම යෝජනා දාසිය අවසන් වෙන්නට ඉස්සෙල්ලා අපිට යම් කිසි විසඳුමකට අපිට එන්නට පුළුවන් කියලා. රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මීරිගම් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. හැබැයි මම එක දෙයක් ඔබතුමාලගෙන් ඉල්ලන්නේ. ආපහු ආණ්ඩුවක් ගත්තම අපිව දාලා යන්නේ නැති මිනිස්සු ටිකක් පත් කරගන්න පහුගිය අවුරුදු 4මාරේ මහින්ද මහත්තයා වෙනුවෙන් හිටපු මිනිස්සු ටිකක් පත් කරගන්න කියන ඉල්ලීම මම තමුන්නාසේලගෙන් කරනවා. රටේ අනාගතය මේ දරුවන් වෙනුවෙන් මේ රට වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් මිනිස්සු අපත් කරගන්න. රටට අවශ්‍ය කරන ශක්තිමත් දේශපාලන ව්‍යුහයක් රටක ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වෙන ශක්තිමත් ආණ්ඩුවක් ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනැගුණොත් විතරයි අපිට ඒ සඳහා අවශ්‍ය පසුබිම හැදිලා තියෙන්නේ. අපි බෙදිලා නැහැ. අපි පක්ෂයක් හැටියට රට ගොඩ ගන්න වැඩපිළිවෙලේ ඉදිරි මැතිවරණය මේ වෙනකොට 3-2 බලයක් එක්ක මහින්දව මේ රටේ නායකත්වයට ගේන වැඩපිළිවෙල ආරම්භ කරලා ඉවරයි. මෙවර මහමැතිවරණයෙන් ජනතා ඉල්ලීම් ඉටු කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ බුලත්කුළුම් ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් අපි ජනාධිපතිවරණය ජනවරමට වඩා ශක්තිමත් ජනවරමක් තමයි මෙවර බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඉතින් මේ අය ඡන්ද කඩන කැඩිල්ලට අපිටවත් බෑක රැක ගන්න. පුදුම කැඩිල්ලක් කඩන්නේ පුදුම හතුරුකමක් කරන්නේ මේ 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 මහමැතිවරණ රැහැයි යෝගීප දිනෙක ඉඳගෙන. ඒක ඇයි කරන්න කියලාවත් අපි දන්නේ නැහැ. තම තමන් ඇමති භාගයක් හම්බු වෙයි, නොහම්බු වෙයි කියන එක මත මම කියනවා මේ මුළු වමේ බලවේගවල පොදු ජන පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තුවට මෙච්චර ගහන්න එපා කියලා. තමන්ගේ වැඩක් තමන් බේරගන්න කියලා. මම කියන්නේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බයිනවා නම් මේ මහා දෙවැන්ත ඡන්ද ප්‍රමාණයක් තියෙන පක්ෂයට මේ අයට මනාපයක් ගන්න මිනිසුන්ට මේකල මොනවා කියයි? ඒ නිසා ඒගොල්ලෝ ගැන පරිස්සම් වෙන්න කියලා අපි කියනවා. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් 100,000ක් විශ්වාස කරනවා. එතුමන්ලා මේ සම්දාන දේශපාලන සහ අධ්‍යක්ෂීම් තියෙන පරිණත නායකයෝ. ඉතින් ඒක නිසා අපි මේ ගමේ ගොඩේ රැහැයි එද්දෙන්නේ කෑ ගැහුවා කියලා අපි මොකටද එතුමලා ගැන විශ්වාසයක් හදාගන්නේ? ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළවුණා. සිද්ධියේ ප්‍රධාන වගඋත්තරකරුවා රනිල් වික්‍රමසිංහ මහතාය කියන එක. ඔහුගේ වගකීම සම්බන්ධව කෝප වාර්තාව සඳහන් කළා. ඒ කෝප වාර්තාව ඉස්සරහට ගිහිල්ලා වර්තමාන ජනාධිපතිවරයාගේ පක්ෂය ආණ්ඩු මගින්මකට කියා සිටපු දේ තමයි මේ රනිල් වික්‍රමසිංහ මහතා තමයි මේකට වග කියන්න ඕන ප්‍රධාන චූටි. නමුත් අප දන්න දේ තමයි මේ කිසිම වාර්තාවකින් කිසිම නීතිපති නියෝගයකින් හෝ වෙන කිසිම දෙයක් යන්නේ ආණ්ඩු අඩුගානේ CID ගවත් පොලිසියවත් இல்ல නෑ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව චෝදනා ගොනු කරන්න. ඒ නිසා ඒ වගේම රවි කරුණානායක මහතා සම්බන්ධවත් අපි දන්න දේ තමයි දැන් අතරමඟ ගැනීමේ නියෝගය නියුත් කළා. දැන් 40%කට වැඩි රවි කරුණානායක මහත්තයාම ලීසින් පොඩි තැනක හැංගෙන්න පුළුවන් පුද්ගලයෙකුත් නෙමෙයි. ටිකක් විශාල ශරීරයක් තියෙන කෙනෙක්. ඒ නිසා ඉතා පැහැදිලි අපි හිතනවා රවි කරුණානායක මහතා බලවතෙක්ගේ ගෙදර බොහොම සුරක්ෂිතව ඇති කියන එක.
මෙරට තිබෙන පෞරාණික වටිනාකමකින් යුත් නටබුන් විනාශ කරන පුද්ගලින් හට ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ප්‍රේමනාත් සී දොළපත්ත මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් අපි දැක්කා පහුගිය ආණ්ඩුව කාලේ දිගින් දිගටම නටබුන් විශාල ලෙස නොයෙකුත් පළාත්වල දෝෂණ කරලා විනාශ කරලා නොයෙකුත් ආකාරයේ අපේ රටේ පෞරාණික දේවල් වලට යම් විනාශ සිද්ධ වෙනවා අපි පහුගිය කාලේ දැක්කා. බොහෝමයක් අවස්ථාවල මේ වගේ නටබුන් වලට විශාල හානි පේන බව වාණික කරලා දින බව නිරීක්ෂණය කරා. ඒ වගේම සියත නාලිකාව සිරස නාලිකාව දිගින් දිගටම මේ නටබුන් වලට කරන විනාශය සම්බන්ධයෙන් අපි ඇහුවා. මේ රටේ පෞරාණිකත්වය නැති කරන්න යම් පුද්ගලයෝ හුදෙක්ම තමන්ගේ අවශ්‍යතාවයන් කිසිම සැලකිල්ලක් නැතුව ඉවක් බවක් කරන කටයුත්තක් නිරීක්ෂණය කරා. මේ කාරණා සම්බන්ධයෙන් නීතියේ උස්මිටිකම් බලන්නේ නැතුව මේ කරපු ක්‍රියා සම්බන්ධයෙන් ભેද බලන්නේ නැතුව මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා. මේ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් වැරදිකරුවන් කවුද කියන කාරණය සොයා ගන්න අවශ්‍යයි සහ තවදුරටත් මෙවැනි ක්‍රියාවන් නවත්වන්න ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර සිටියා. අමාවැස්ස පෝදා වැඩසටහනට සමකාමීව සියත ලෙංගතුකම වෛද්‍ය සායනය අද දිනේ පුරා සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. අමාවැස්ස පෝදා සජීවී විකාශයට සමකාමීව සියත ලෙංගතුකම වෛද්‍ය සායනය අද පැවැත්වුණේ සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරස්ථානයේදී. සියත ලෙංගතුකම වෛද්‍ය සායනය අපි රැඳී සිටින්නේ සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරස්ථානයේ. බෝ නොවන රෝග පිළිබඳවයි මේ සායනය පැවැත්වෙන්නේ. සියත ලෙංගතුකම වෛද්‍ය සායනය තුළින් බෝ නොවන රෝග පරීක්ෂාව සිදු කළ අතර විශේෂ අක්ෂ සායනයක්ද පවත්වනු ලැබුවා. හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙම වැඩසටහනේ අක්ෂි පරීක්ෂාව සිදු කළ අතර එහිදී වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමද අද දින සිදු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පූර්ණ සහයෝගයෙන් මෙම වැඩසටහනට හිමි වූ අතර මොනරාගල සහ අම්පාර යන දිස්ත්‍රික්ක නියෝජනය ක්‍රමෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායම් මෙම වෛද්‍ය සායනය සඳහා සහභාගී වුණා. COVID-19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ ලොම්බාඩි කලාපයේ සහ තවත් පළාත් 14ක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එක් දිනක් තුළ වැඩිම ආසාදිතින් පිරිසක් එරටින් වාර්තා වීමත් සමගයි. නව කොරෝනා වෛරසය සීක්‍රෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ ලොම්බාඩි කලාපය සහ තවත් පළාත් 14ක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයින් 1247ක් වාර්තා වීමත් සමගයි. කොරෝනා වෛරසයේ ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඉතාලියේ සමස්ත ආසාදිතයින් ගණන 5883ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 233ක්. පවතින තත්ත්වයේ හමුවේ උතුරු ඉතාලියේ ලොම්බාඩිය කලාපයේ සහ තවත් පළාත් 14ක් අප්‍රේල් මස 3 වනදා තෙක් වසා දැමීමට එරට රජය පියවරගෙන ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළා. ලොම්බාඩිය කලාපයේ පමණක් මිලියන 10ක පමණ ජනතාවක් වාසය කරන අතර ඔවුන්ට හදිසි අවස්ථාවකදී හැර නගරවලින් පිටව යාමට හෝ ඇතුළු වීම තහනම් කර තිබෙනවා. ඉතාලියේ වාණිජ කේන්ද්‍රස්ථානය වන මිලාන් නගරයේ අයත් වන්නේද ලොම්බාඩිය කලාපයටයි. ලොව පුරා රටවල් 93කින් අද වන විට කොරෝනා ආසාදිතින් වාර්තා වන අතර මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතින් ගණන 1,06,000 ඉක්මවා තිබෙනවා. සමස්ත මරණ ගණන 3,500 ඉක්මවා තිබෙනවා. චීනයේ මරණ සංඛ්‍යාව 3,100ක් වන අතර ආසාදිතින් ගණන 80,859ක්. මේ අතර දකුණු දිග චීනයේ ෆූජියන් ප්‍රාන්තයේ ක්වැන්ෂ නුවර ෂින්ජියා ගොඩනැගිල්ල කඩාවැටීමෙන් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුන්බුන් තුළ සිරවී සිටි පුද්ගලින් 40කට වැඩි පිරිසක් මේවන විට මුදාගෙන ඇති අතර තවත් 28 දෙනෙකු පමණ අතුරුදන්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළා. ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ අතර COVID-19 වසංගතයෙන් විදීම සම්බන්ධයෙන් මහජනතාව අනුගමනය කළ යුතු සරල ක්‍රමවේදයන් පිළිබඳව පුළුල් මහජන අවබෝධයක් ඇති කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.
කහිනකොට කිවිසිනකොට ඔබේ වැලමිටේ ඇතුල් පැත්තෙන් නාසය මුඛය ප්‍රදේශය වසා ගනිමු. වගකීමෙන් ජීවත් වෙමු. අන් අයට බිදිති මගින් බෝවන රෝග බෝ නොකරයිදිමු. ආයුබෝවන් කියා ආචාර කරන අපි අතේ විස බීජ අන් අයට දෙන්නේ නැහැ. ඔවුන්ගේ විස බීජ අපි අතට ගන්නෙත් නැහැ. ඉතින් ආදරණීයයි ගෞරවණීයයි සෞඛ්‍ය සම්පන්නයි ආචාර කරමු ආයුබෝවන්. වනක්කම්. Have a good day. ශ්‍රී ලංකා යුද හමුදාවේ වන්නි ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ ආබාධිත පුද්ගලින් සඳහා ඇස්කණ්ඩාඩි සහ කෘතිකවාද බෙදාදීමේ වැඩසටහනක් අද දින අනුරාධපුර යෝන් නිකේතනයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ වන්නි ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ ආබාධිත පුද්ගලින් සඳහා ඇස්කණ්ඩාඩි සහ කෘතිම පාද ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද දින අනුරාධපුර යෝන් නිකේතනයේදී පැවැත්වුණා. වන්‍ය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි සහ ජෙනරාල් විකුම් ලේනගේ යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණ යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන පැවැත්වුණා. මෙම අවස්ථාවට උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පලිත බණ්ඩාර මහතාද සහභාගී වුණා. මෙහිදී නොමිලේ ඇස්කණ්ණඩි 500ක් සහ කෘතිම පාද 40ක් ප්‍රදානය කිරීම සිදු වුණා. මේ සඳහා අසරණ සරණ සමිතිය, අනුරාධපුර දිස්ත්‍රික් රොටරි සමාජය, කොළඹ රොටරි සමාජය අනුග්‍රාහකත්වය දක්වා තිබෙන අතර මෙම අවස්ථාවට එහි සමාජික සමාජිකාවන්ද එක්ව සිටියා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටි. ජගත් කාන්තා දිනයට හා ගුවන් හමුදා 69 වැනි සංවත්සරයට සමගාමීව අනුරාධපුර රුවන්වැලි සෑරතුන් අභියස හා ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ අභියස සංවිධානය කරනු ලැබූ විශේෂ වැඩසටහනක් අද දින සාර්ථකව නිමාවට පත් වුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ හා සේවා වනිතා එකකේ සභාපති මෛවරී ප්‍රභාවී ඩයස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හැටන් වනාඩවි කාර්යාලය යටතේ පාලනය වන භගවන්තලාව කිව් අත්තට ඉහලින් වූ රක්ෂිතේ අද දහවල් 12ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා. කිසියම් පිරිසක් විසින් කිව් තේවත්තේ ඉඩමකට තැබූ ගින්න පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්වය හමුවේ ප්‍රධාන රක්ෂිතය දක්වා පැතිර පවතින බව හැටන් වනාඩවි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළා. කාන්තාවන්ට හිංසා කිරීම වසර 5ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකැයි සටහන් දැන්වීම් පත්‍රිකා ප්‍රජේ හා පෞද්ගලික බස් රථවල ඇලවීමේ වැඩසටහනක් ලෝක කාන්තා දිනයට සමගාමීව අද උදැසන මහියංගන නගරයේදී සිදු කෙරුණා. විරෝධාර ආබාධිත රණවිරුවන් සඳහා ක්‍රියාකාරී කෘතිම පාද පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් වවුනියාව මඩුකන්ද දළදා විහාරයේදී පැවැත්වුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළි කවිමු රාත්‍රී පුවත් විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.